පලාලි අච්චුවේලි ප්‍රධාන මාර්ගයේ වසර 30කට පමණ පසුව යලි විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා. කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. පලාලි හමුදා කඳවුර සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මැදින් දැන් මේ පලාලි සාච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කළා. එතකොට දෙවිඩ සන්දානේ දේශපාලඥයන් තෘප්තිමත් කළා. ඉතින් අපි දන්නවා ත්‍ස්සකයා ගැන කිසක් යුද්ධයක් ගැනවත් ජාතික හැඟීම ගැනවත් ජාතික ආරක්ෂාව ගැනවත් කිසිම අල්ප මාත්‍රිකු දැනුමක් නැති නායකයන්ට මේ වගේ දේවල් කරන එක පුදුමයක් නෙවෙයි. යාපනයේ පාරක් එකපාරට විවෘත කරන්න අමාරු නිසා කොළඹ පාරවල් දෙක තුනක් විවෘත කරා. ඊට පස්සේ තමයි මේ මාර්ගය විවෘත කරනු ලැබුවේ. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ කඩිමුඩියේ තදියමේ මේ පාර විවෘත කරේ? මොකද මිනිසුන්ට මහමැතිවරණයට ඡන්දේ දාන්න යන්න අමාරුවක් තිබුණා දේ පාර නේතු. අර විජාතිකයි කොටින්ට උදව් කරනවා කොටිත් එක්ක සාමගිවිසුම් ගැහුවා කියපු රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිතුමා හිටිය අවුරුදු දෙකකට වැඩිය. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයවත් මේ පාර ඇරියනේ. මේ සම්බන්ධයෙන්ද ආරක්ෂක අමාත්‍යාංශය අද ප්‍රතිචාර දැක්වුවා. ඒක ඉල්ලීම ආණ්ඩුකාර තුමාගෙන් ඇවිල්ලා තියෙන්නේ අධිකාර ජනාධිපතිතුමාට. ඒ සම්බන්ධව ආරක්ෂක විග්‍රහයක් කරලා ආරක්ෂක සේනා මූලස්ථානයේ යාපනය විසින් කරලා දුන්න වාර්තාවකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය මත තමයි ඒක ඕපන් කිරීම කරේ. හයි සිකියුරිටි සෝන් එක හරහා යන පාරක්. නමුත් මේ පාර පාර විවෘත කරාට හයි සිකියුරිටි සෝන් එක අඩු කරේ නැහැ. පාර දෙපැත්තේ කාටවත් පාරෙන් පිටට යන්න බෑ. ඒ මාර්ගය විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ සම්බන්ධව අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.